අයිබුවන් අද අපේ ගෙදර රෑ කෑමට හැදිය බටර් බන්ස් ලස්සනට ආවා. ඒකේ හැඩයක් ටිකක් වෙනස් හින්දා ලොකු වෙනසක් තිබුණා. ඒක හොඳ සොෆ්ට් එකටත් ආවා. වෙන් කරන්නත් හරි පහසුයි. මේ පේනවද? මේක මේ ටිකක් උණුයි මම වීඩියෝ එක කරන වෙලාවේ. ලස්සනට වෙන් වෙන් කරන්න පුළුවන්. ඒ රසත් හොඳයි, හොඳ පැණි රසක් තිබ්බා. අපි දැන් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. පිටි ග්‍රෑම් 240යි, සීනි මේස හැඳි 3යි, බිත්තර 1යි, ඊස්ට් තේ හැඳි භාගයයි, ලුණු තේ හැඳි භාගයයි, කිරි මිලිලීටර් 80යි. මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්නවා. දැන් මේ සියල්ලම වර්කින් ටොප් එකට අරගෙන හොඳින් මේ විදිහට නීඩ් කරගන්නවා විනාඩි 10ක් විතර. ටිකක් ඇලෙන සුළුයි. අවශ්‍ය නම් පාන් පිට ටිකක් තවර ගන්න පුළුවන්. විනාඩි 10ක් හොඳට නීඩ් කළාට පස්සේ බටර් හැඳි දෙක හමාරක් දාලා ආයෙත් මේ විදිහට හොඳට නීඩ් කරගන්නවා. දැන් ඩෝ එක හොඳ අවශ්‍ය ප්‍රමාණයට නීඩ් වෙලා තියෙන්නේ. හොඳට අතට සොෆ්ට් ගතියක් දැනෙනවා. ටිකක් ඇලෙන සුළු වුණාට ඒක කලබල වෙන්න දෙයක් නැහැ. මේක පිපිලා එනකොට හරි පදමට එනවා. මේක වර්කින් ටොප් එකෙන් ගන්න අපහසු නම් පහසු උපකරණයක් මේ වගේ දෙයක් නැත්නම් පිහියක් වුණත් ප්‍රශ්නයක් නැහැ. දාලා අරගෙන මේක පෑන් එකේ ආයෙත් තියලා පැයක් විතර තියලා තියන්න පුළුවන්. ගොඩක් අපහසු නම් පිටි ස්වල්පයක් දාන ගන්න. පැයකට පස්සේ මම මේක ආයෙත් වර්කින් ටොප් එකට අරගෙන හොඳට මේ විදිහට තුනී කරලා මේකේ තියෙන වාතය ටික අරගෙන සමාන කොටස් 8කට කපා ගන්නවා. මේ පයිරෙක්ස් භාජනයට බටර් ටිකක් ගාලා සූදානම් කරලා පැත්තකින් තියාගත්තා. දැන් මේ එක කොටසක් මේ පේන ආකාරයට හොඳින් මම බෝල කරගන්නවා. කරගෙන නැවතත් විනාඩි 20ක් 30ක් විතර මේක හොඳට පිපිලා එන්න වහලා තියෙනවා. පේනවාද? විනාඩි 30කට පස්සේ ලස්සනට පිපිලා ඇවිත් තියෙනවා. දැන් මේ පොඩි ඩෝ එකක් ආපහු අරගෙන මේ පේන විදිහට රෝලින් පින් එකෙන් දිගාරිනවා. දැන් මේ පේන විදිහට රෝල් කරලා මේ ආකාරයට තියාගන්නවා. ටිකක් ඇලෙන සුළු වුණාට ඒත් ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට බෝල 8ම හොඳට රෝල් කරගන්නවා. නැවතත් මේ රෝල් කරගත්ත ඩෝස් ටික තව පැය භාගයක් විතර පිපෙන්න තියෙනවා. ඇත්තටම බේකින් වලට ටිකක් වෙලාව යනවා. ඒ වුණාට මේක හරිම හොඳ විනෝදාංශයක්. දැන් මම මේ අතර මම නොන් ස්ටික් පෑන් එකක් නෙමේ ගන්නේ, පයිරෙක්ස් එකක්. ඒකට බටර් ටිකක් තවරලා මම මේ පේන විදිහට පාන් පිටි ටිකක් තවරගෙන සූදානම් කරගන්නවා. දැන් පැය භාගයකට පස්සේ මම ආයේ මගේ වර්කින් ටොප් එකට පිටි ටිකක් ඉහලා මම රෝල් කරගත්ත එක ඩෝ එකක් තියලා ඒකත් මේ දිග අතට නැවතත් හොඳට රෝලින් පින් එකෙන් දිග අර ගන්නවා. මේකේ දිග තමයි වැඩි වෙන්න ඕනේ, පළල නෙමේ. ඊට පස්සේ ආයෙත් මම මේක රෝල් කරගන්නවා. මේ පේනවාද? මේ විදිහට තමයි එක රෝල් කරගත්තට පස්සේ ඉන්නේ. මම අර පිටි තවරගත්ත පෑන් එකට මම මේ විදිහට arrange කරනවා. තව එකක් බලමු. මතක තියාගන්න මේක දිග අතට තමයි ස්ප්‍රෙඩ් කරන්න ඕනේ. රෝල් කරන ලේසි පිටි ටිකක් තවරගත්තට පස්සේ
දැන් මේ හදාගත්ත බටර් බන්ස් ටික පුළුවන් නම් පැයක් විතර ආයෙත් පිපෙන්න තියන්න. මේ බලන්න පැයකට පස්සේ ලස්සනට ඇවිත් තියෙනවා. හරිම වෙනස් හැඩයක් ඇවිල්ලා තියෙන්නේ. දැන් මේකට බිත්තර කහ මදයක් හොඳට කලවම් කරලා එග් වොෂ් කරගන්නවා. එග් වොෂ් කරගෙන සෙල්සියස් අංශක 180ට මගේ අවන් එක විනාඩි 10ක් රත් කරලා තියලා තියෙන්නේ දැන්. මට විනාඩි 15ක් ගියා මගේ අවන් එකේ. අවන් එක නම් ඉතින් එක එක්කෙනාගේ කණු වෙනස් වෙනවා. මේ බටර් බන්ස් එක පොඩි අය හරි ආසයි ජෑම් මාමයිට් වගේ දෙයක් කන්න. මගේ ගෙදර අද එහෙම තමයි රෑ කෑම ගන්නේ. ඉතින් ස්තුතියි මගේ වීඩියෝ එක බැලුවට. මං ආයෙත් මේ වගේ දෙයක් අරගෙන හම්බ වෙන්න. ආයිබෝවන්.